නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්ම රුවනට සමදා සදම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. දරුතර මහා සංඝරත්නයෙන් අවසරයි. සදහවත් පින්වත්නි, අද දවසේ විශේෂයෙන් මාළඹේ මහමෙවුනාව බුදු පසේ බුදු අරහන්තක මහා විහාරයේ කටින පින්කමට සමගාමීව සිදු කරනු ලබන වස්සාන ධර්ම දේශනා මාලාව අරහත් මුනිගුණ වරුණ දේශනා මාලාවයි අදින් ආරම්භ වෙන්නේ. උතුම් මහරහතන් වහන්සේලාගේ අසිරිමත් ගුණයන් ගැන ඉගෙන ගන්න මේ දේශනා මාලාව තුලදී ඔබ කාටත් වාසනාව සැලසෙනවා. ඉතින් විශේෂයෙන් අද දින අරහත් මුනිගුණ වරුණ ධර්ම දේශනාව සඳහා දායකත්වය, ඒ වගේම ශ්‍රද්ධා රූප වාහිනියේ විකාශනය කිරීම සඳහා දායකත්වය දරනු ලබන්නේ අංක 44න් 26 9 වෙනි පටුමඟ කැන්ද කැටිය කිරිවන්තුඩුව යන ලිපිණී පදිංචි උපේක්ෂා රණවක මිනවිය ඇතුළු පවුලේ හැම විසින්. ඉතින් ඒ හැම දෙනාගේ දායකත්වයේ සහිතවයි ඔබ හැම දෙනාට අද මේ රහතන් වහන්සේලාගේ ගුණ ඉගෙන ගන්න අවස්ථාව සැලසෙන්නේ. පින්වත්නි, රහතන් වහන්සේ කියන නම පවා අහන්න දුර්ලභ එකක්. ඒ වගේම ඒ රහතන් වහන්සේ කියන වචනේ පවා බොහොම සුන්දර එකක්. මනුස්ස ලෝකේ මේ මිනිස්සු අතරම ඉපදිලා තමන්ගේ චිත්තසංතානය තුල තියෙන රාග, ද්වේෂ, මෝහ මුළු මරින්ම දුරු කරලා නිකලෙස් සිත් ඇති කරගෙන ඒ රහතන් වහන්සේලා මේ මහ පොළොව මත ඇවිදගෙන ගියා. එතකොට එහෙම වැඩම කළ ඒ රහතන් වහන්සේලා පහන් සිල නිවෙන්නාසේ පිරිනිවන් පාවදාලා. දැන් සාමාන්‍ය ලෝකේ ජීවත් වෙන මිනිස්යා අතර මිනිසුන් සිය දහස් ගණන් ඉන්නවා. ඉතින් මේ මිනිස්සු මේ මහ පොළොව මත ඇවිදගෙන යනවා. නමුත් ඒ අය කලුරේ කරන්නේ ආපහු සසරේ කොතනක හෝ උපතක් ලබාගෙන. නමුත් රහතන් වහන්සේලා ඒ සාමාන්‍ය ජනයා අතර විශේෂයි. මොකද ඒ රහතන් වහන්සේලාගේ තියෙන විශේෂත්වය. ඒ රහතන් වහන්සේලා මහ පොළොව මත ඇවිදගෙන ගිහිල්ලා ජීවිතය අවසන් වෙද්දී පිරිනිවන් පාද්දී නැවත උපතකට යන්නේ. පහන් සිල නිවෙන්නාසේ ඒ රහතන් වහන්සේලා පිරිනිවන් පානවා. ඉතින් ඒ බඳු නිකලෙස් ගුණ දැරූ ඒ රහතන් වහන්සේලා බිහිවන්නේ බුද්ධ ශාසනයක් තුල ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින්. කුමන මාර්ගය තුලින්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලින් පමණයි රහතන් වහන්සේලා බිහි වෙන්නේ බුද්ධ ශාසනයක් තුල. එතකොට ආනි රහතන් වහන්සේලා ඒ පාරිශුද්ධ సంతාන දරාගෙන වැඩ සිටි රහතන් වහන්සේලාව තමයි අපි කවුරුත් සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ. එතකොට අපට වාග්ය සැලසුණා ඒ නිකලස් ගුණ දරමින් වැඩ සිටි ඒ උතුම් මහරහතන් වහන්සේලව සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන්න. ඉතින් ඒ රහතන් වහන්සේලා රාග, ద్వේෂ, මෝහ නසන වැඩපිළිවෙල අනුගමනය කළා. ඒ නිසායි උන්වහන්සේලාට අපි කියන්නේ අපි ඒ රහතන් වහන්සේලාගේ ගුණ කියමින් වන්දනා කරන්නේ කොහොමද? සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. රාග, ద్వේෂ, මෝහ නසන වැඩපිළිවෙල අනුගමනය කළා. අනුගමනය කොට රාග, ద్వේෂ, මෝහ මුළු මනින්ම ප්‍රහාණය කළා. උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. භාගතුන් වහන්සේගේ ශ්‍රාවක වූ ඒ රහතන් වහන්සේලා නිවන පිණිස පවතින ඍජු මාර්ගය කුමක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කළා, පරිපූර්ණත්වයට පත් කළා. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ රහතන් වහන්සේලා ඥාය පටිපන්නයි, ජීවිත අවබෝධයේ පිණිස පිළිපන්නා, චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස. ඒ චතුරාර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන් ඇති කරගත්තා, ජීවිත අවබෝධය ඇති කරගත්තා. ඒ වගේම ඒ තමන් වහන්සේලා අවබෝධ කරගත් චතුරාර්ය සත්‍ය ධර්මය මේ ලෝක ප්‍රජාවට කියා දීම පිණිස ධර්ම දූත සේවයේ යෙදුණා. ඒ නිසායි අපි රහතන් වහන්සේලාව වන්දනා කරන්නේ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ කියලා. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ඒ මහරහතන් වහන්සේලා පිළිවෙලින් සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ගඵල සාක්ෂාත් කළා. ඉතින් ඒ රහතන් වහන්සේලා ආගන්තුකව තමන් ඉන්න තැනට වැඩම කළොත් පුද සත්කාර කරන්න සුදුසුයි, ආහුණෙයයි. දුර බැහැරක නමුත් සොයාගෙන ගොස් දන් දෙන්න, වන්දනාමාන කරන්න, පුද පූජා කරන්න සුදුසුයි, පාහුණෙයයි. ඒ වගේම දන්පැන් පුදා පින් රැස් කරගන්න කැමැති නම් ඒකට සුදුසුම පිරිස ඒ රහතන් වහන්සේලා දක්කිනෙයයි. ඒ වගේම අත් දෙක එකතු කරලා, ඇඟිලි එකට එකතු කරලා වැඳුම් පිඳුම් කරන්න තරම් සුදුසුයි, අංජලි කරණීයයි. ඒ වගේම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ රහතන් වහන්සේලා තමයි පින නැමැති අස්වැන්න ලැබෙන පින්කෙත අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස. ඉතින් පින්වත්නි, මේ බඳු අසිරිමත් වූ අනන්ත වූ ගුණයන්ගෙන් යුක්තවයි අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ඒ මහරහතන් වහන්සේලා වැඩ වාසය කළේ. ඉතින් ඒ රහතන් වහන්සේලාව සාමාන්‍ය ලෝකයේ තියෙන මිම්මකින් මැනලා අවසන් කරන්න බැරි බව බුදුරජාණන් වහන්සේ ධම්මපදයේදී දේශනා කළා. උන්වහන්සේ වදාළේ ලෝකේ යම්තාක් මිමි ඇද්ද, නැත්නම් යම්තාක් මනින විදිහවල් ඇද්ද, ඒ විදිහවකට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ රහතන් වහන්සේලා මනින්න බෑ. එතකොට ඒ රහතන් වහන්සේලාගේ සැහැලු සරල නිදහස් දිවි පැවැත්ම බුදුරජාණන් වහන්සේ ධම්මපදයේදීම උපමා කළේ ස්වර්ණහංසයන්ටයි. ස්වර්ණහංසයා විල අත්තරලා පියාඹා යනවා, ආපහු එන අපේක්ෂාවක් නැතුව. ආන් ඒ වගේ තමයි නිකෙලෙස් ගුණ දැරූ ඒ රහතන් වහන්සේලා සියලු දෙයට ඇති ආශාව, තණ්හාව මුළු මනින්ම සිඳලා දාලා නිදහස් නිකෙලෙස් නොඇලුණු සිතින් උන්වහන්සේලා වැඩම කළේ, උන්වහන්සේලා වැඩවාසය කළේ. ඉතින් ඒ රහතන් වහන්සේලා වැඩවාසය කරපු තැන පවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා සුන්දරයි කියලා. උන්වහන්සේ වදාලා යම් ගමක හෝ ආරණ්‍යක හෝ වනසෙනසුනක හෝ කඳු ගැටයක හෝ නිම්නයක හෝ රහතන් වහන්සේලා වැඩ සිටීද, ඒ වැඩ සිටින තැන පවා සුන්දර බවයි අපගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට පින්වත්නි, මේ බඳු අසිරිමත් ගුණයන්ගෙන් යුක්තව, ගුණයන්ගෙන් යුක්ත වූ ඒ රහතන් වහන්සේලා මේ සාමාන්‍ය ජනී ජනයා ජීවත් වෙන මේ ලෝකයේම සාමාන්‍ය මිනිසුන් විදිහට උපත ලබලා තමන්ගේ චිත්තසංතානය තුළ රාග ද්වේෂ මෝහ මුළු මනින්ම දුරු කරලා ආර්ය ශ්‍රාංගික මාර්ගය දියුණු කර ගැනීම තුළ ප්‍රඥාව උපදවාගෙන මේ සාමාන්‍ය ලෝකයේ සමග නොඇලි සාමාන්‍ය ලෝකයෙන් වෙන්වී ප්‍රඥාවෙන් බබලමින් උන්වහන්සේලා වාසය කළේ පාර අයිනේ තියෙන මඩවගුරක පිපිච්ච නෙළුමක්, ඒ මඩෙන් උඩට ඇවිල්ලා සුවඳ විහිදුවන්න යම්සේද ආනේ වගේ. එතකොට ඒ රහතන් වහන්සේලා මේ සාමාන්‍ය ලෝකෙ මිනිස්සු අතරම ප්‍රඥාවෙන් බැබළුණා, චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බැබළුණා. අර පාරයිනේ තියෙන මඩවලක හැදිච්ච නෙළුමක්, ඒ මඩදියෙන් ඉඩට උඩට ඉස්සිලා දසත සුවඳ හමන්නාසේ. එතෙන් පින්වත්නි, ආන්නේ මහෝත්තම වූ මහරහතන් වහන්සේලා ගැනයි අපි මේ ඉගෙන ගන්නේ, ඔබට මේ ඉගෙන ගන්න අවස්ථාව සැලසෙන්නේ. පින්වත්නි, දැන් අපට සාමාන්‍ය ලෝකේ යම් යම් කරුණු ගැන අහන්න ලැබෙනවා මේ විදිහට. අසවල්දී මුලින්ම කළේ මෙන්න මේ කෙනාය කියලා. දැන් අපි අහලා තියෙනවා නේද, මුලින්ම සඳ මත පා තැබුවේ අසවල් පුද්ගලයාය කියලා නමක්. ඊළඟට මුලින්ම ලෝකයේ උසම කඳු මුදුන එවරස්ට් කඳු මුදුන තරණය කළේ අසවලාය. එහෙම අහන්න හම්බෙනව නේද, ලෝකයේ අසවල්දී මුලින්ම කළේ අසවලාය කියලා. පින්වත්නි, මේ ගෞතම බුද්ධ ශාසනය තුළ සුවිශේෂ නිකෙලස් මහරහතන් වහන්සේ නමක් වැඩ සිටියා. මේ බුද්ධ ශාසනය තුළ තමන්ගේ හිත තුළ තිබිච්ච රාග ද්වේෂ මෝහ දුරු කරමින් ඒ නිකෙලස් බව නැත්තම් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය මුලින්ම තමන්ගේ හිත තුළ ඇති කරගත් ඒ මහෝත්තම මහරහතන් වහන්සේ. එතකොට මේ මහරහතන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මුල්ම සූත්‍ර දේශනාවේ මොකද්ද? ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේම උන්වහන්සේගේ නම සඳහන් වෙනවා. මොකද අපගේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයේ සාක්ෂාත් කිරීමෙන් අනතුරුව බරණැස ඉසිපතන මිගදායේ මුල්ම දම් දෙසුම ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව සිදු කළා. ඉතින් ඒ දේශනාව සිදු කරලා අවසන් වෙනකොට සුවිශේෂ දෙයක් වුණා. ඒ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ශ්‍රවණය කළ මනුස්ස ලෝකේ පස්වග භික්ෂුන් වහන්සේලාගෙන් එක භික්ෂුන් වහන්සේ නමක් ඒ චතුරාර්ය සත්‍ය, ඒ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ සඳහන් වෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කළා, සත්‍ය ඥානයට පැමිණුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ දම්සක් පැවතුම සූත්‍ර දේශනාවේ වදාලා ඉමස්මින්ච පන වෙය්‍යාකරනස්මින් භඤ්ඤමානේ තථාගතයන් වහන්සේ මේ ගාථා රහිත දේශනාව වෙය්‍යාකරණය වදාරණ කල්හි ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස ආයුෂ්මත් කොණ්ඩඤ්ඤයන් වහන්සේ තුල විරජං වීතමලං ධම්මචක්කුං උදපාදි කෙලෙස් මලකඩ නැති දහම් ඇස උපන්නා. කොහොමද? යම්කිංචි සමුදය ධම්මං යම් කිසි හටගන්නා ධර්මයක් ඇද්ද? සබ්බන්තං නිරෝධ ධම්මන්ති ඒ සියලු දේ නිරුද්ධ වී නැති වී යන ස්වභාවයෙන් යුක්තයි කියලා. ඒ කියන්නේ කොහොමද? චතුරාර්ය සත්‍ය පිළිබඳව සත්‍ය ඥානය උපන්නා. කාතුලදී උපන්නේ? කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ තුල. එතකොට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරපු ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ශ්‍රවණය කරලා අග්‍ර වූ චතුරාර්ය සත්‍ය ධර්මය මුලින්ම අවබෝධ කළේ ඒ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ මේ සෝතාපන්න ඵලය ලබනකොට චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති කරගන්නා විට බුදුරජාණන් වහන්සේ ගැන උදානයක් පහළ කළා. කොහොමද? අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ මේ කොණ්ඩඤ්ඤ භික්ෂුව අඤ්ඤාසි අවබෝධ කළා. අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝති මේ කොණ්ඩඤ්ඤ භික්ෂුව අවබෝධ කළා. ඉතිහිදං ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස ඉතින් ඒ නිසා එතෙන් පටන් කොණ්ඩඤ්ඤයන් වහන්සේට අඤ්ඤා කොණ්ඩඤ්ඤොත්වේව නාමං අහෝසි. අඤ්ඤා කොණ්ඩඤ්ඤ අග්‍ර ධර්මය අවබෝධ කළ කොණ්ඩඤ්ඤ තෙමේ කියන නම ලැබුණා. එදා පටන් කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට ලැබිච්ච නම මොකද්ද? අඤ්ඤා කොණ්ඩඤ්ඤ. එතකොට තමන් අවබෝධ කළ අග්‍ර වූ චතුරාර්ය සත්‍ය ධර්මය සමග තමන් අවබෝධ කරපු ධර්මයත් සමග තමන්ට විශේෂ නමක් ලැබුණ එකම රහතන් වහන්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. ඊට දින කීපයකට පස්සේ අනාත්ම ලක්ෂණ සූත්‍ර දේශනාව ශ්‍රවණය කරලා අරහත්වේ සාක්ෂාත් කළා. ඉතින් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කළ මුල්ම ධර්ම දේශනාව ශ්‍රවණය කොට සෝතාපන්න ඵලයේ ලැබූ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල මුලින්ම පැවිදි උපසම්පදාව ලැබූ අරහත්වය නිකලස් බව සාක්ෂාත් කළ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ගැනයි අද අපි විස්තර වශයෙන් ඉගෙන ගන්නේ. පින්වත්නි, අපගේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ බුදු කෙනෙකුගේ ධර්මය අහලා මුලින්ම මේ ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා කරගත්තේ ඒ සඳහා බොහෝ කාලයක පටන් පින් රැස් කරගෙන උවමනා ගුණධර්ම සම්පූර්ණ කරගෙන පැමිණීමෙනුයි. ඉතින් අපගේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ සසරේ කල්ප ලක්ෂයකට ඉහත පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය පවතින කාලේ මනුස්ස ලෝකේ උපන්නා. තරුණ වයසට ආවට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න හම්බුණා. ඒ ධර්මය ඇහුණට පස්සේ දවසක් ධර්මය අහද්දී ධර්මය අහලා අවසන් වෙලා බුදුරජාණන් වහන්සේ එතන වැඩ හිටපු භික්ෂුන් වහන්සේලා අතරින් එක භික්ෂුන් වහන්සේ නමක්ව එක රහතන් වහන්සේ නමකට අගතනතුරු දීවදාලා මේ භික්ෂුව තමයි මේ බුද්ධ ශාසනය තුල මුලින්ම අග්‍ර ධර්මය අග්‍ර වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළේ කියලා. එතකොට මේ කහපු අර තරුණ පින්වතාට හරි පැහැදීමක් ඇති වුණා, හරි සතුටක් ඇති වුණා. එහෙනම් මේ භික්ෂුවනේ මේ බුද්ධ ශාසනයේ මුලින්ම මේ අග්‍ර ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන තියෙන්නේ. මටත් මේ විදිහට අනාගතයේ බුද්ධ ශාසනයක මුලින්ම චතුරාර්ය සත්‍ය ධර්මය, අග්‍ර ධර්මය අවබෝධ කරගන්න ඇත්නම් කියන පුණ්‍යවන්ත සිතුවිල්ල හටගත්තා. ඉතින් ඒ පුණ්‍යවන්ත සිතුවිල්ල හටගත්තේ තරුණයා බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට දානයට ආරාධනා කළා. ඉතින් පහවදා ඉඳලා දින 7ක් එක දිගට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දුන්නා. දන් දීලා හිට බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටිලා ප්‍රකාශ කළා, ස්වාමීනි, මම මේ දින 7 පුරාවට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පෙන් පුදා මගේ හිත සතුට වෙන පුණ්‍ය සිතවිල්ලක් තියෙනවා, පුණ්‍ය ප්‍රාර්ථනාවක් තියෙනවා කියලා ප්‍රකාශ කළා. ඉතින් ඒ තරුණ පින්වතා ප්‍රකාශ කළා, ස්වාමීනි, තථාගත බුදුරජාණන් වහන්සේ මීට දින කීපයකට ඉහත මම දුටුවා භික්ෂු සංඝයා අතර එක භික්ෂුන් වහන්සේ නමක්ව එක රහතන් වහන්සේ නමකට අගතනතුරු දීවදාලා මේ බුද්ධ ශාසනයේ මුලින්ම අග්‍ර ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළ භික්ෂුව කියලා. ස්වාමීනි, මමත් කැමති අනාගතයේ බුද්ධ ශාසනයක මුලින්ම අග්‍ර ධර්මය අවබෝධ කරනා, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරනා කෙනා බවට පත්වෙන්න කියලා. ඉතින් ඒ පදුමුතර බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කළා, සෙත් පැතුවා ඒ ප්‍රාර්ථනාව අනාගතයේ සිද්ධ වෙන බවට. ඉතින් එදා පටන් බොහෝ කලක් ඒ තරුණ සිතුවිල්ලෙන්, ඒ පුණ්‍යවන්ත සිතුවිල්ලෙන් පින් රැස් කළ ඒ පින්වතා සුගතියේ උපත ලබමින් මේ සසරේ පැමිණුණා. කල්ප 91කට ඉහත විපස්සී බුදුරජාණන් වහන්සේ පහළ වුණ යුගයේ මනුස්ස ලෝකෙට ආවා. මනුස්ස ලෝකේ උපත ලැබුවා, පවුලක බාල සහෝදරයා වෙලා ඊට වැඩිමහල් සහෝදරයෙකුත් හිටියා. ඉතින් මේ දෙන්නා ඒ කාලේ තිබිච්ච විදිහට යවකෙතක් වගා කළා. ඉතින් දවසක් මේ බාල සහෝදරයා අර පුණ්‍ය ප්‍රාර්ථනාවෙන් පින් රැස් කරගෙන එන මේ පින්වතා තමන්ගේ යවකෙතට කුඹුරට ගියා. ගිහිල්ලා හිට ඒ යවකෙත ඒ වෙනකොට ගොයම ටිකක් හැදිලා බණ්ඩි හැදිලා නැත්තම් යව දැන් කරල් පීදෙන කිට්ටුයි. එතකොට ඒ බණ්ඩි හැදිලා තිබිච්ච කාලේ ඒ යව ගහක් පළලා ඒ බණ්ඩියේ තියෙන ඒ රස බැලුවා. ඉතින් එතකොට හිතුණා මේ වගේ රසයක් මේ වගේ දෙයකින් දානයක් දෙන්න බැයිද මට. ගෙදර ගිහිල්ලා අයියට කිව්වා, වැඩිමහල් සහෝදරයාට, දැන් යවකෙත පීඩෙන කිට්ටුයි බණ්ඩි හැදලා තියෙන්නේ, මට මෙහෙම ආසාවක් ඇති වුණා කියලා. එතකොට අයියා කිව්වා, මල්ලි, ඔය විදිහට පීඩෙන්නත් කලින් ඔය බණ්ඩි හැදලා තියෙන කාලේ ඔහොම කෑමක් කියලා එකක් ලෝකේ නැහැ. ඔහොම දානයක් දුන්නා කියලා ලෝකේ නැහැ. ඔබ ඔය හදන්නේ මේ සම්පූර්ණ යවකෙතම විනාශ කරලා දාන්න කියලා කිව්වා. එතකොට දැන් මේ මල්ලි ආයෙත් කිව්වා, නෑ, මේක මට කරන්නම ඕනේ කියලා. එතකොට අයියා කිව්වා, එහෙනම් අපි කුඹුරු දෙකට බෙදමු. දෙකට බෙදලා මගේ කොටහ වෙන් කරලා ඔබේ කොටසින් ඕන දෙයක් කරගන්න කිව්වා. මල්ලි මොකද කළේ? කුඹුරු දෙකට බෙදුවා. අර යව දැන් පීදෙන්න කිට්ටුයි බණ්ඩි හැදලා තියෙන්නේ, ඒව පළලා ඒව ඇතුලේ තියෙන පූදින කිට්ටු වෙච්ච ලපටි කරල අරගෙන ඒකට මී පැණි කිරි ආදී මිශ්‍ර කරලා ප්‍රණීත භෝජනයක් සකස් කරලා විපස්සී බුදුරජාණන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලාට පිදුවා. ඊළඟට ආපහු පහෝදාට කුඹුරට ගිහිල්ලා බලනකොට දැන් අර පූදින කිට්ටු වෙලා තිබිච්ච අර ගොයන් ගස්නේ යව ගස්නේ දැන් පළලා ගත්තේ, ආපහු ඒක පිරිලා සම්පූර්ණ වෙලා. ඉතින් බොහොම සතුටු වුණා. එතනින් පස්සේ මේ තරුණ පින්වතා මේ බාල සහෝදරයා මොකද කළේ? ඊළඟට දැන් ඔන්න යවකෙත පැහුණා. යවකෙත යව කරල් කපන කාලේ ආපහු බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට දානයක් දුන්නා. ඊට පස්සේ කපල මිටි බඳිනකොට ආපහු දානයක් දුන්නා. ඊළඟට මිටි බැඳලා කමතර අදිනකොට ආය දානයක් දුන්නා. ඊට පස්සේ ඒ ගොයම් පාගනකොට යව ගොයම් ආපහු දානයක් දුන්නා. ඊළඟට ඒ යව දාන්නේ අරගෙන අටුවේ තැම්පත් කරනකොට එතකොට අදානයක් දුන්නා. ඔය වගේ අවස්ථා 9ක. ඒකට කියනවා අග්‍ර ශස්්‍ය දානය කියලා. අවස්ථා 9ක මුලින්ම ඒ දාන්‍ය අරගෙන දන් දුන්නා. ඉතින් එතකොට මේ මුලින්ම දාන්‍ය කොටස අරගෙන දන් දීලත් ඒ බාල සහෝදරයා තමන්ගේ හිතට ගත්තේ පුණ්‍ය සිතුවිල්ල තමයි මොකද්ද? මට අග්‍ර ධර්මය මුලින්ම අවබෝධ කරගන්න ලැබේවා කියලා. ඉතින් ඒ විදිහට බොහෝ කලක් පින් රැස් කරගෙන ඒ සඳහා උවමනා කරන ගුණධර්ම සම්පූර්ණ කරගෙන පැමිණිච්ච ඒ පින්වතා අපගේ බුද්ධ ශාසනය තියෙන අපගේ බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ විදිහට මනුස්ස ලෝකෙ උපදින කලින්ම කපිලවස්තුවේ දෝනවත්තු කියන බමුණු ගමේ උපන්නා. ඉතින් නම ලැබුණා කොණ්ඩඤ්ඤ කියලා. ඉතින් මේ කොණ්ඩඤ්ඤ දරුවා ලොකු මහත් වෙලා තරුණ වයසට එනකොට බමුණු ශාස්ත්‍රය ත්‍රිවේදය කෙල පැමිණියා. සම්පූර්ණයෙන් ඉගෙන ගත්තා. ඒ වගේම අංග ශාස්ත්‍රය සම්පූර්ණයෙන් ඉගෙන ගත්තා. ඉතින් එතකොට අපගේ බෝසතාණන් වහන්සේ මහාමායා දේවියගේ මව්කුසින් බිහි වුණාට පස්සේ දින කීපයක් ගත වෙනකොට සුද්ධෝදන මහරජතුමා නම් තැබීමේ උළෙල සංවිධානය කළා. එතනට කැඳෙව්වා එකල හිටපු දැනුගත් බමුණන් 108 දෙනෙක්. එතකොට ඒ 108 දෙනා අතරට ඇතුළත් වුණා මේ තරුණ වයසේ හිටපු කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා. ඉතින් නම් තබන වෙලාවේ අනිත් බමුණු පිරිස ඇඟිලි දෙකක් උස්සලා මේ පුණ්‍යවන්ත කුමාරයා අනාගතේ ගිහිගෙදර වාසය කළොත් සක්විති රජ වෙනවා. ගිහිගේ අතරියොත් සම්මා සම්බුදු වෙනවා කියලා ප්‍රකාශ කළා. ඒ අතර හිටිය මේ කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා එක ඇඟිල්ලක් විතරක් උඩට උස්සලා එක හඬින් ප්‍රකාශ කළා. ඒ තමන් දැන ඉගෙනගත් අංග ශාස්ත්‍රය මුල් කරගෙන මේ පුණ්‍යවන්ත දරුවා කුමාරයා අනාගතේ ඒකාන්ත වශයෙන්ම සම්මා සම්බුද්ධත්වයේ ලබනවා කියලා. එතකොට පින්වත්නි, ඒ කොණ්ඩඤ්ඤ තරුණ බ්‍රාහ්මණයා තමයි එදා ඒක ප්‍රකාශ කළේ. ඉතින් සිද්ධාර්ථ කියන නම ලැබිච්ච අපගේ මහබෝසතාණන් වහන්සේ ටික ටික ලොකු මහත් වෙලා තරුණ වයසට ඇවිල්ලා වයස 29 දී ගිහිගේ අත්තරියා. දැන් ඒ වෙනකොට අර කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා ගොඩක් වැඩි හිටියෙක්. එතකොට නමුත් සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ අත්තරියා කියන ආරංචි ලැබිච්ච ගමන් හිතට ආවේ මොකද්ද? එහෙනම් සම්බුදු බව ලබාවි. මමත් ගිහිගේ අත්තරින්න ඕනේ කියලා ගිහිගේ අත්තරියා පැවිදි වුණා. පැවිදි වෙලා සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ හොයාගෙන ගියා. එහෙම යද්දී නේරංජරා ගන්තර උනාසී සම්බුද්ධත්වයේ පිණිස විමුක්තිය සොයාගෙන වෙහෙසනායුරු දකින්න ලැබුණා. ඉතින් ඒ කොණ්ඩඤ්ඤ ශ්‍රමණයන් වහන්සේ තමන්ගේ අනිත් පිරිසත් එක්ක සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට උපස්ථාන කළා. ඉතින් එහෙම වසර ගණනාවක් ගත වෙලා ගියා. ඉතින් අපගේ මහබෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියාව තුළ විමුක්තිය නොලැබෙන බව වටහාගෙන උන්වහන්සේ ඊළඟට ටිකෙන් ටික ආහාර අනුභව කරමින් ආනාපාන සති භාවනාව වඩන්න යොමු වෙච්ච වෙලාවේ අර පස්වග ශ්‍රමණවරු ඒ අයගේ දැනුමේ හැටියට තේරුම් ගත්තේ දැන් ඉතින් දුෂ්කර ක්‍රියාව අත්හැරියා, දැන් ඉතින් විමුක්තිය ලැබෙන්නේ නැති වේවි කියලා ඒ පිටිස එතනින් පිටත් වෙලා ඉසිපතන මිගදායට ගියා. ඉතින් අපගේ මහබෝසතාණන් වහන්සේ ඊට ටික දිනකට පසුව වෙසක් පුන් පොහෝ දවසේ උතුම් සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කළා. ඒ සම්බුද්ධත්වය සාක්ෂාත් කළ අපගේ තථාගත බුදුරජාණන් වහන්සේ බෝමැඩ විමුක්ති සුවය විඳිමින් සත්සතිය ගත කරලා උන්වහන්සේ කල්පනා කළා මුලින්ම කාහටද ධර්මයේ දේශනා කරන්න සුදුසු කියලා. ඉතින් එවෙලේ උන්වහන්සේට ආලාර කාලාම ඊළඟට උද්දක රාමපුත්ත යන අය සිහියට ආවට ඒ අය ඒ වෙනකොට කලුරිය කරලා ඊළඟට උන්වහන්සේගේ සිහියට ආවේ තමන්ට උපස්ථාන කළ උපකාර කළ පස්වග ශ්‍රමණවරු. ඉතින් ඒ වෙනකොට ඒ පිරිස වාසය කළේ බරණැස ඉසිපතන මිගදායේ. අපගේ බුදුරජාණන් වහන්සේ පා ගමනින් වැඩම කළා. ඇසළ පුන් පොහෝ දවසක සවස් කාලෙ වෙනකොට උන්වහන්සේ මිගදාය ආසන්නයට වැඩියා. ඈත තියාම අර පස්වග ශ්‍රමණවරු දුටුවා බුදුරජාණන් වහන්සේ දකිනවා වඩිනවා. දැන් මේ අය තාම දන්නේ සම්බුදු බව ලැබලා කියලා. ඉතින් මේ පිටිස කතා වුණා අපි විශේෂයෙන් ගරු සත්කාර කරන්න ඕනේ නෑ, අපි වාඩි වෙන ආසනයක් විතරක් පනවමු කියලා. නමුත් මේ කතාවේ ඇයට ඉන්න බැරි වුණා. කෙනෙක් ගිහිල්ලා පාත්‍ර සිවුරු පිළිගත්තා. පා සෝදා ගන්න ජලය කෙනෙක් පිළියෙල කළා. ආසනයක් සෝදානම් කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියට පස්සේ කලින් වගේම තමන් හා සමාන විදිහට ආශ්මතුනි කියලා තමයි කතා කළේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වෙලා ප්‍රකාශ කළා මහණෙනි තථාගතයන් වහන්සේ අරහං සම්මා සම්බුදුයි. ඒ නිසා ඔය තමන් හා සමාන ඔය වචනෙන් ආමන්ත්‍රණය කරන්න එපා කියලා. ඉතින් අර පස්වග ශ්‍රමණවරු එකපාරටම පිළිගත්තේ නැහැ. ඉතින් අපගේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා මහණෙනි ඔබලා මීට කලින් කවදා හරි දවසක මතකයක් තියෙනවද ඔබලාට මම ප්‍රකාශ කළා මේ වගේ වචනයක් මම අරහං සම්මා සම්බුදුයි කියලා. අන්න එතකොට අර පස්වග ශ්‍රමණ පිරිසට සිහිපත් වුණා කලින් මේ වගේ වචනයක් කිසිම දවසක කියලා නැහැ. අන්න එතකොට තමයි ඒ අය බුදුරජාණන් වහන්සේ සම්බුදුයි කියලා පිළිගන්න සෝදානම් වුණේ. ආන් ඒ අවස්ථාවේ තමයි කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ප්‍රධාන වූ ඒ පස්වග ශ්‍රමණයන්ට අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මුල්ම දම් දෙසුම දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව දේශනා කළේ. එතකොට ඒ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කළේ අන්ත දෙකක් තියෙනවා. ඒ අන්ත දෙක අත්හැරිය යුතුයි. පංචකාමයන්ගෙන්ම සතුටු වෙවි ඉන්ද්‍රයන් පිනවන අන්තය අත්තරින්න ඕනි. ශරීරයට දැඩි ලෙස දුක් දෙමින් විමුක්තිය හොයන අන්තයත් අත්තරින්න ඕනි. ඒ අන්ත දෙක අත්හැරලා මධ්‍යම ප්‍රතිපදාවට පැමිණිලා මධ්‍යම ප්‍රතිපදාවෙන් තමයි විමුක්තිය සාක්ෂාත් කළ හැක්කේ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දුක නම් වූ ආර්ය සත්‍යය ගැන විස්තර කළා දේශනා කළා. දුක හටගන්න හේතුව ගැන විස්තර කළා දේශනා කළා. දුකේ නැතිවීම විස්තර කළා දේශනා කළා. දුක නැති කරන්න තියෙන මාර්ගය විස්තර වශයෙන් දේශනා කළා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ චතුරාර්ය සත්‍ය ධර්මය පරිවර්ත 3කින් ආකාර 12කින් ගුරු උපදේශ රහිතවම යම්තාක් අවබෝධ කළේ නැද්ද? ඒ තාක්ම ලෝකේ සම්මා සම්බුදුයි කියලා ප්‍රතිඥා දුන්නේ. නමුත් යම් දවසකද මේ චතුරාර්ය සත්‍ය ධර්මය ආකාර 12කින් පරිවර්ත 3කින් ගුරු උපදේශ රහිතව අවබෝධ කළේ. එදා තමයි සම්මා සම්බුදුයි කියලා ප්‍රතිඥා දුන්නේ කියලා. ඉතින් මේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව විස්තර වශයෙන් පස්වග ස්වාමීන් වහන්සේලට බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට එතන හිටපු කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ දැන් මුලින්ම සිද්ධාර්ථ කුමාරයාණන් උපන්නට පස්සේ සම්බුදු භවයේ ලබනවාමයි කියලා එක ඇඟිල්ලක් උස්සලා අනාවක කියපු ඒ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ඒ ධර්මයට හිත යොමු කරගෙන හිටියා. ඒ ධර්ම දේශනාව අවසන් වෙනකොට ඒ අග්‍ර ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මය මේ බුද්ධ ශාසනය තුළ අපගේ බුදුරජාණන් වහන්සේට අනතුරුව පසුව අවබෝධ කළ පළමු කෙනා බවට පත්වෙන්න කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට පුළුවන්කම ලැබුණා. ඒ අග්‍ර ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මය සත්‍යයි කියන ඥාණය උන්වහන්සේ ඇති කරගත්තා. සෝතාපන්න ඵලය සාක්ෂාත් කළා. එතකොට පින්වත්නි ඒ තමයි මේ ගෞතම බුද්ධ ශාසනය තුළ මුලින්ම මගඵල ලැබූ කෙනා. එතකොට එතනින් පස්සේ මේ බුද්ධ ශාසනයේ බොහෝ දෙනෙක් මගඵල ලැබුවා. බොහෝ දෙනෙක් අරහත්ත්වය සාක්ෂාත් කළා. නමුත් ඒ හැමෝටම කලින් කවුද මේ අග්‍ර ධර්මයේ සාක්ෂාත් කළේ අවබෝධ කළේ? මේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. එතකොට ඒ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමත් එක්ක අපගේ බුදුරජාණන් වහන්සේ උදානයක් පහළ කළා. මේ කොණ්ඩඤ්ඤ තෙමි මේ ධර්මය අවබෝධ කළා කියලා. ඉතින් ඒ උදානයත් එක්ක තමයි කොණ්ඩඤ්ඤන් වහන්සේට නම ලැබුණේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියලා. තමන් ලැබපු අවබෝධයත් එක්කම තමන්ට ලැබුණා විශේෂ නමක්. එදා පටන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහරහතන් වහන්සේලා අතර භික්ෂුන් වහන්සේලා අතර උන්වහන්සේ බැබළුණේ උන්වහන්සේ වැඩ සිටියේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ නමින්. එතකොට ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව අවසන් වෙනකොට උන්වහන්සේ සෝතාපන්න වුණා. දින කීපයකට පස්සේ අනාත්ම ලක්කන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරලා බරණැස ඉසිපතන මිගදායෙදිම අරහත්වය සාක්ෂාත් කළා. ඉතින් පින්වත්නි ඒ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ තමයි මේ බුද්ධ ශාසනයේ මුලින්ම ධර්මාවබෝධය කළ මුලින්ම පැවිදි බව ලැබූ වැඩිහිටිම රහතන් වහන්සේ වැඩිහිටිම භික්ෂුව බවට පත්වෙන්නේ. ඉතින් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ දිනක් සවැත් නුවර ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේට ටිකක් කිට්ටු තැනක බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය තැනට ටිකක් කිට්ටු තැනක පළඟක් බැඳගෙන උන්වහන්සේ තමන්ගේ අරහත් ඵලය ගැන නුවණින් විමසමින් හිටියා. තණ්හාව නැති වෙලා යාමෙන් පස්සේ ලැබූ අරහත් ඵලය නුවණින් දකිමින් හිටියා. ඉතින් ඒක දැකපු අපගේ බුදුරජාණන් වහන්සේ වෙලාවේ ගාථාවක් වදාලා. යස්ස මූලා චමා නත්ති පන්නා නත්ති කුතෝලතා තං දීරං බන්දනා මුත්තං කෝතං නින්දි මරහති දේවාපිනං පසංසන්ති බ්‍රහ්මුණාපි පසංසිතෝති. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ භික්ෂුව තුළ දුකට හේතුව වෙච්ච අවිද්‍යාව නැහැ. ඒ වගේම ඒකට වැඩෙන්න අවිද්‍යාව වැඩෙන්න පොළවකුත් නැහැ. ඊළඟට තණ්හාව කියන ලතාව, තෘෂ්ණාව කියන දෙයත් නැහැ. ඒ නුවණැති රහතන් වහන්සේ සියලු බන්ධන වලින් සියලු භව බන්ධන වලින් මිදලා ඉන්නේ. ඉතින් එහෙම සියලු භව බන්ධන වලින් මිදුන අවිද්‍යාව නැසූ තෘෂ්ණාව දුරු කළ කෙනෙකුට කවුරුනම් නිඳා කරන්නද? දෙවියොත් එබඳු භික්ෂුවට ප්‍රශංසාමය කරන්නේ. බ්‍රහ්මයොත් එබඳු කෙනාට ප්‍රශංසාමයි කරන්නේ කියලා ගාතාවක් වදාලා. ඉතින් ඒ විදිහට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය අතර බැබළුණ ඒ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේව දවසක් සවැත් නුවරදීම සංඝයා අතර වැඩින් නැද්දී අපගේ බුදුරජාණන් වහන්සේ අගතනතුරු දීවදාලා මේ විදිහට ඒතදග්ගම් භික්කවේ මම ශාවකානම් භික්ඛූනම්, මහණෙනි මාගේ ශ්‍රාවක භික්ෂූන් අතර චිර රත්ඤ්ඤෝනම් යදිදං අඤ්ඤා කොණ්ඩඤ්ඤෝ පැවිදිව බොහෝ කල්ගිය භික්ෂූන් අතර අග්‍ර වෙන්නේ, පැවිදිව අග්‍ර ධර්මය අවබෝධ කොට බොහෝ කල්ගිය භික්ෂූන් අතර අග්‍ර වෙන්නේ, මේ අග්‍රධර්මය මුලින්ම අවබෝධ කළ භික්ෂුව බවට පත්වෙන්නේ මේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ භික්ෂුවයි කියලා අගතනතුරු දී වදාලා. එතකොට පින්වත්නි, ගෞතම බුද්ධ ශාසනය තුල මුලින්ම අග්‍රධර්මය අවබෝධ කළ භික්ෂුව විදිහට අගතනතුරු ලැබුවේ අපගේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. ඉතින් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ තමයි සියලු භික්ෂු සංඝයා අතර වැඩිහිටිම භික්ෂුන් වහන්සේ, වැඩිහිටිම රහතන් වහන්සේ. ඉතින් එතකොට දැන් සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලා තමයි අග්‍රශ්‍රාවක රහතන් වහන්සේලා. දැන් අග්‍රශ්‍රාවක රහතන් වහන්සේලා පවා දැන් වැඩිහිටිම රහතන් වහන්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට බොහෝ ගෞරව සත්කාර කළා, බුහුමන් දැක්වුවා. ඉතින් එතකොට සියලුම භික්ෂුන් වහන්සේලා හැමතිස්සෙම අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ළඟට යන්න කැමති වුණා වන්දනාමාන කරන්න. එයි මොකද භික්ෂු සංඝයා අතර වැඩිහිටිම භික්ෂුව රහතන් වහන්සේ. ඉතින් උන්වහන්සේ ගොඩාක්ම කැමති වුණේ විවේකයෙන් හුදකලාවේ වාසය කරන්න. මොකද උන්වහන්සේ අරහත්ත්වයේ ලබනකොටත් ගොඩක් වයසයි. එතකොට ඒ නිසා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා අවසර ඉල්ලුවා, ස්වාමීනි මම කැමති විවේකයෙන් හුදකලාවේ වාසය කරන්න. බුදුරජාණන් වහන්සේ අවසර දුන්නා. ඉතින් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ 이르දි බලයෙන් හිමාලයේ චද්දන්ත විල අසලට වැඩම කළා. ඉතින් ඒ විල්තර ඒ වනයේ හිටපු ඇත්‍රැලක් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට උපස්ථාන කළා, සියලු වත පිළිවෙත කළා. වසර 12ක් වගේ දීර්ඝ කාලයක් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ඒ චද්දන්ත විල්තෙල විවේක සුවයෙන් අර ඇත්‍රැලේ උපස්ථාන ලැබමින් වාසය කළා. ඉතින් උන්වහන්සේ වසර 12කට පස්සේ දවසක් බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න ඉරිදි බලයෙන් වැඩම කළා. ඉතින් එතකොට ඉරිදි බලයෙන් වැඩම කරලා බුදුරජාණන් වහන්සේ අභියසට ගියා. දැන් එතකොට ඊටත් වඩා වයෝ වෘද්ධයි. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟ දණ්ඩ නමස්කාරය කළා. අත් දෙකින් බුදුරජාණන් වහන්සේගේ පාදයක ස්පර්ශ කරමින්, ස්වාමීනි මම තමයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම තමයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියලා නම කිය වැන්දා. එතකොට ඒක දැකපු වංගීස මහරහතන් වහන්සේ මේ වෙලාවේ ලස්සන ගාථා කීපයක් වදාලා. වංගීස මහරහතන් වහන්සේ ඒක දැකලා ප්‍රකාශ කරනවා, ඒ කොණ්ඩඤ්ඤ තෙරුන් බුද්ධානුබුද්ධ කෙනෙක්, බලවත් වීරියෙන් දුකෙන් නිදහස් වෙච්ච කෙනෙක්, නිතරම චිත්ත විවේකයෙන් චිත්ත සමාධියෙන් වැඩවාසය කරන්න කැමැති සමාධි සැප ලබන කෙනෙක්. ශාස්ත්‍ර ශාසනය අනුගමනය කරන ශ්‍රාවකයන් විසින් යම් ශ්‍රේෂ්ඨ දෙයක් අරහත්වයක් සාක්ෂාත් කළ යුතුද අප්‍රමාදීව දහමේ හැසිරලා ඒ කොණ්ඩඤ්ඤයන් වහන්සේ හැම දෙයක්ම ඒ විමුක්තිය අරහත්වේ සාක්ෂාත් කළා. ඒ කොණ්ඩඤ්ඤයන් වහන්සේ මහානුභාව සම්පන්නයි. ඒ වගේම ත්‍රිවිද්‍යාලාභී, පුබ්බේ නිවාස ඥානේ, චතුූපපාත ඥානේ, ආසවක්ඛේ ඥානේ කියන ත්‍රිවිද්‍යාවෙන් යුක්තයි. ඒ වගේම අනුන්ගේ හිත් දකින්නත් දක්ෂයි, පරචිත්ත විජාතන ඥානේනොත් යුක්තයි, සම්බුදු සමිඳුන්ගේ දායාදයක්. උන්වහන්සේ තමයි මේ ශාස්ත්‍රඥ වහන්සේගේ සිරිපා කමල් යුග වන්දනා කරන්නේ කියලා ඒ වෙලේ වංගීස ස්වාමීන් වහන්සේ ගාථා කීපයක් වදාලා. එතකොට පින්වත්නි, ඒ අපගේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ඒ වගේ විවේකයෙන් හුදෙකලාව විමුක්ති සුව විඳිමින් වැඩ වාසය කළා. ඉතින් ඒ වෙනකොට කොණ්ඩඤ්ඤයන් වහන්සේගේ ආයු සංස්කාර අවසන් වෙලා තිබුණේ. බුදුරජාණන් වහන්සේගේ නවශ්‍රීල්ලුවක් පිරිනුවම් පාන්න. බුදුරජාණන් වහන්සේ අසා සිටියා, කොණ්ඩඤ්ඤ ඔබ කොහේද පිරිනුවම් පාන්න හිතන් ඉන්නේ? ස්වාමීනි, මට උපස්ථාන කරපු ඇත්රැල බොහෝ කාලයක් ඉන්න තැන මං කැමති පිරිනුවම් පාන්න. චද්දන්ත විලාසල. ඉතින් බුදුරජාණන් වහන්සේ අනුදැනවදාලා. ඉතින් කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් ආදරයෙන් වන්දනා කරලා 이르දි බලයෙන් ආපහු චද්දන්ත විලට විලාසලට වැඩම කළා. විලාසලට වැඩම කරලා උන්වහන්සේ ඒ චද්දන්ත විල අසල අපගේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිරිනිවන් පාවදාලා. ඉතින් ඒ පිරිනිවන් පාපු දවසේ උන්වහන්සේට උපස්ථාන කරපු ඇත්රැල ඒ කරුණ දැනගත්තට පස්සේ මහා හඬින් හඬා වැළපුණා. ඉතින් දෙවියන් විසින් කරපු සුවඳ චිතකේ ඒ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළා. ඉතින් ඒ ආදාහනය අවසන් වෙනකොට අපගේ අනුරුද්ධ මහරහතන් වහන්සේ තවත් භික්ෂුන් වහන්සේලා 500 නමක් සමග එතනට වැඩම කරලා ඒ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා පෙරහන් කඩේකින් අරගෙන පෙරලා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු වේළුවනාරාමයට වැඩම කළා. වැඩම කරලා හිට ඉදිරියේ තැබුව, ස්වාමීනි, මේ තමයි අපගේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා කියලා. ඉතින් ඒ ධාතුන් වහන්සේලා නිදන් කොට ස්තූප හැදුනා. බොහෝ මිනිසුන් ඒ ස්තූපවලට වන්දනාමාන කොට සුගතියේ උපත ලැබුවා. ඉතින් ඒ ධාතුන් වහන්සේලා අතරින් ධාතුන් වහන්සේලා කීප නමක් තමයි පරම්පරාවෙන් සුරැකිව පැමිණිලා මේ ගටිකාර මහසෑ රජාණන් වහන්සේ තුළ තැන්පත් වුණේ. ඉතින් ඒ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ සිටින මේ ගටිකාර මහසෑ රජාණන් වහන්සේට ඒ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ ගුණ සිහි කරගෙනත් අපට වන්දනාමාන කරගෙන සුගති ගාමි පින් රැස් කරගන්න අවස්ථාව සැලසීලා තියෙනවා. ඉතින් පින්වත්නි, ඒ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ මුලින්ම අග්‍ර ධර්මය අවබෝධ කළ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ තමන් ලබාගත් අරහත් ඵල විමුක්තිය ගැන තේර ගාථාවල බොහොම ලස්සන ගාථාවලින් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් උන්වහන්සේ ප්‍රකාශ කරනවා, සද්ධර්මයේ තිබෙන්නේ පුදුමාකාර රසයක්. මං ඒ සද්ධර්මය අහලා ගොඩක් පැහැදුනා. බුදු සමිඳුන් වදාළ මේ ධර්මය හැම ආකාරයෙන්ම බැඳීම් රහිත විරාගී ධර්මයක්. කවුද මේ ගාථාව මේ කියන්නේ? ඕ, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මුල්ම ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ශ්‍රවණය කරලා ඒ ධර්මය අවබෝධ කළ කෙනා. මොකද කියන්නේ? සද්ධර්මයේ තිබෙන්නේ පුදුමාකාර රසයක්. එතකොට ඒ රසය මුලින්ම විඳපු කෙනා, අද්දුටු කෙනා, මගේ ධර්මයේ සද්ධර්මය අහලා ගොඩක් පැහැදුනා. එතකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මය ඇහුවට පස්සේ එදා කොණ්ඩඤ්ඤයන් වහන්සේගේ හිත බොහොම පැහැදීමටපත් වුණා. ඉතින් බුදු සමිඳුන් වදාළ මේ ධර්මයේ හැම ආකාරයෙන්ම බැඳීම් රහිත විරාගී ධර්මයක්. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තිබෙන්නේ කුමකටද? බැඳීම් සිඳලා විරාගී බව ඇති කරගන්නයි. එතකොට මේ සියලු බැඳීම් සිඳලා මුළු මනින්ම විරාගී හිතක් ඇති කරගන්න අපගේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට අවස්ථාව සැලසුණා. ඊළඟට තවත් ලස්සන ගාථාවන් කීපයක් උන්වහන්සේ ප්‍රකාශ කරනවා. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. සියලු සංස්කාරයන් කියලා කියන්නේ හටගත්තු සියලු දේ, හේතු නිසා හටගත්තු සියලු දේ. අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති, යම් දවසකද අනිත්‍යයි, ඒ හේතු නැති වෙනකොට වෙනස් වෙලා යන ස්වභාවයෙන් යුක්තයි කියලා ප්‍රඥාවෙන් දකින්නේ. අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය. ආනෙදාට යා දුක ගැන කලකිරෙනවා. ආන එක තමයි කියනවා විසුද්ධියට, පිරිසුදු වීමට, විමුක්තියට මාර්ගය. ඊළඟ ගාථාවේ දේශනා කරනවා සබ්බේ සංඛාරා දුක්ඛාති පස්සති. සියලු හටගත් සංස්කාරයන් හටගත් දේ දුකයි කියලා දකිනවා නම්, දැන් හටගත් දෙයක තියෙන ලක්ෂණ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙහෙම. උප්පාදෝ පඤ්ඤායති, හට ගැනීමක් දකින්න තියෙනවා. වයෝ පඤ්ඤායති, වෙනසීමකුත් දකින්න ලැබෙනවා. ටිතස්ස අඤ්ඤ තත්තම් පඤ්ඤායති, පවතින කාලය තුල වෙනස් වෙවි පවතිනවා, පේන්න තියෙනවා. දැන් එතකොට අපේ S2 කියලා කියන්නේ ওই ලක්ෂණ තුනෙන් යුක්ත දෙයක්ද නැද්ද? ওই ලක්ෂණ තුනෙන් යුක්තයි. ඔන්න හට ගන්නවා පේනවා, ඊළඟට වෙනසලා යනවා පේනවා, වෙනස් වෙවි පවතිනවත් පේනවා. එහෙනම් මේ ඇස කියන්නේත් මොකද්ද? හටගත් දෙයක් නැත්නම් සංකාරයක්, සංකතයක්. එතකොට ඒ වගේම මේ කන තුලත් ওই ලක්ෂණ තුන තියෙනවා, නාසය තුලත් ওই ලක්ෂණ තියෙනවා, දිව තුලත්, ඊළඟට කය තුලත්, සිත තුලත් ওই ලක්ෂණ තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඇස් දෙකට පේන රූප තුලත් ওই ලක්ෂණ නැද්ද? හට ගැනීම තියෙනවා, වෙනසීම තියෙනවා, වෙනස් වෙවි පැවතීම තියෙනවා. කනට ඇහෙන ශබ්ද තුල තියෙනවා, ගඳ සුවඳ තුල, රසය තුල, පහස තුල, අපේ හිතට එන හිතවිලි තුලත් ওই ලක්ෂණ තියෙනවා. එතකොට කොණ්ඩඤ්ඤයන් වහන්සේ මොකද්ද මේ ප්‍රකාශ කරන්නේ? සබ්බේ සංඛාරා, ඔය සියලු සංස්කාර හටගත් ඔය හැම දෙයක්ම අනිත්‍යයි කියලා දැක්කොත් ප්‍රඥාවෙන් අන්න එදාට ඔය දේවල් ගැන කලකිරෙනවා. ඒක තමයි විමුක්තියට, පිරිසුදු වීමට මාර්ගය. ඊළඟට යම් දවසකද ඔය හටගත්තු සියලු සංස්කාර හටගත්තු දේ දුකයි කියලා දකින්නේ. ඇයි? දැන් ඇස අනිත්‍ය වෙනකොට ඒක මොකටදයි තේ? දුකටද සැපටද? දුකටයි. කන අනිත්‍ය වෙද්දී ඒකයි ති දුකට. ඊළඟට නාසය, දිව, කය, මනස අනිත්‍ය වෙලා යනකොට ඒකයි ති වෙන්නේ දුකට. ඊළඟට රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු අනිත්‍ය වෙනකොට ඒතයි ති වෙන්නේ දුකට. එතකොට මේ සියලු සංස්කාර දුකයි කියලා ප්‍රඥාවෙන් දකිද්දී අන්න එතකොට දුක ගැන කලකිරෙනවා. ඒක තමයි පිරිසුදු වීමට මාර්ගය, විමුක්තියට මාර්ගය. ඊළඟට උන්වහන්සේ දේශනා කළා සබ්බේ සංඛාරා අනාත්තාති පස්සති. සියලු සංස්කාර හටගත්තු දේ අනාත්මයි කියලා දකිනකොට, දැන් මේ ඇස අපේ වසඟේ පවත්වන්න පුළුවන් කද්ද? තමන්ගේ ඌමනාවකට තියාගන්න පුළුවන්ද? බෑ. ඒ නිසා ඒක අනාත්මයි. කනත් අනාත්මයි, නාසය, දිව, කය, මනස අනාත්මයි. ඊළඟට රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු ඒවත් තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් කමක් නැහැ. ඒවත් අනාත්මයි. එතකොට මේ සියලු සංස්කාර අනාත්මයි කියලා ප්‍රඥාවෙන් දකිනකොට මේ කියන ඇස, කන, නාසය, දිව, කය, මනස ගැනත්, රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු ගැනත් කලකිරෙනවා. ඒක තමයි විමුක්තියට, චතුරාර්ය සත්‍ය අවබෝධයට මාර්ගය. දැන් කවුද මේක ප්‍රකාශ කරන්නේ? මේ අපගේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. ඊළඟට උන්වහන්සේ තවත් ලස්සන ගාථාවක් ප්‍රකාශ කළා. මේ කොණ්ඩඤ්ඤ තෙරුන් බුද්ධානුබුද්ධ කෙනෙක්. ඒ නිසාම ඉපදීමත් මරණයත් නැති කළා. ඒ කියන්නේ මොකක්ද? අරහත්ත්වයේ සාක්ෂාත් කළා. බඹසර ජීවිතය සම්පූර්ණ කරගත්තා. නිවන පිණිස කරන්න ඕනි දේ කරලා අවසන් කළා. ඊළඟට උන්වහන්සේ මේ පාප මිත්‍ර ආශ්‍රයයට ගරහා කළා. ආඩම්බරකාරී වුණොත්, චපල සිත් ඇති වුණොත්, පාප මිත්‍රයන්ගේ ආශ්‍රයයට වැටුණොත් ඒ භික්ෂුව ක්‍රෝධ කිරීම නැමැති දියසුලියට අසු වෙනවා. සසර සැඩපහරෙම ගිලෙනවා. මොකද කල්යාණ මිත්‍ර ඇසුරේ ලාභය මුලින්ම අද්දුටුව කෙනා, ලබාගත් කෙනා කොණ්ඩඤ්ඤයන් වහන්සේ. එතකොට උන්වහන්සේ ප්‍රකාශ කරනවා කොහොමද කෙනෙක් ආඩම්බර වෙලා හිතට ගත්තොත්, ඒ වගේම චපල වුණොත්, පාපී ලාමක මිත්‍රයන්ගේ ආශ්‍රයයට වැටුණොත් මොකද වෙන්නේ? ක්‍රෝධය කිරීම නැමැති දියසුලී ගිලිලා යනවා. සසර සැඩපහරි ආපහු ගිලිලා යනවා. ඒ වුණාට උඩඟුකමක් නැතිව, චපල නැති, බුද්ධිමත්ව කටයුතු කරන, ඉන්ද්‍රිය සංවරයේ ඇති, කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය ඇති භික්ෂුව දුක අවසන් කරනවා. කාටද දුක අවසන් කරගන්න පුළුවන් වෙන්නේ? සසරෙන් එතර වෙන්න පුළුවන් වෙන්නේ අර හිතට ගත්ත උඩඟුකම නැති කරලා දාලා. ඊළඟට චපල වෙලත් බෑ. ඊළඟට හොඳ බුද්ධියෙන් නුවණින් කටයුතු කරන්න ඕනි. මේ ඇස, කන, නාසය කියන ඉන්ද්‍රයන් සංවර කරගන්නත් ඕනි. ඒ වගේම කල්යාණ මිත්‍ර ඇසුර අත් නොහැර තියාගන්න ඕනේ. ආන් එහෙම කෙනාට පුළුවන් මේ ඉපදෙන මැරෙන සසර දුක අවසන් කරලා දාන්න. ඉතින් මේ කොණ්ඩඤ්ඤයන් වහන්සේ ධර්මාවබෝධයට ගත්තු වීරිය ගැනත් උන්වහන්සේගේ තේරගාතාවල සඳහන් වෙනවා. එයාගේ අත්පා කළු වැල් පුරුක් වගේ කෙට්ටුයි. නහර වැල් ඉල්පිලා තියෙන්නේ. ආහාර ගැනීමේ අරමුණ ගැනත් හොඳට දන්නවා. එයා අදීන සිත් ඇති කෙනෙක්. එතකොට බලන්න දැන් ඒ කාලේ වෙනකොට කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ටිකක් වයෝවෘද්ධයිනේ. එතකොට උන්වහන්සේගේ පෙනුම මෙහෙම තිබිලා තියෙන්නේ. අත්පා කළු වැල් පුරුක් වගේ කෙට්ටුයි. නහර වැල් ඉල්පිලා. ඒ වුණාට ආහාර ගැනීමේ අරමුණ දන්නවා. අදීන සිතක් තියෙනවා. කය එහෙම වුණාට හිතේ ස්වභාවය කොහොමද? අදීන සිතක්. මහවණයට ගිහින් භාවනා කරද්දී, ලේබුණ මැසිමදුරුවන්ගෙන් වේදනාකාරී පහර ලබද්දී හොඳ සිහියෙන් ඉවසාගෙන ඉන්නවා. යුද බිමට පැමිණිච්ච හස්තියෙක් වගේ. දැන් ඒ කාලේ ඒ රහතන් වහන්සේලා මහා වනාන්තරයට ගිහිල්ලා භාවනා කරද්දී එක එක මැස්සෝ මදුරු ඇවිල්ලා දෂ්ට කරනවා. දැන් ඒ කාලේ මදුරු දඟර නැත්තම් මදුරු net එහෙම මොකුත් පහසුකමක් තිබුණද? මහා වනාන්තරයකට ගියාට පස්සේ ඕනෑ තරම් මැසි මදුරු ඉන්නවා. දැන් උන්වහන්සේලා ගහක් මුල ගිහිලා වාඩි වෙලා පළඟක් බැඳගත්තට පස්සේ මැසි මදුරුව වට කරගන්නවා. එහෙම මැසි මදුරුව වට කරගත්තා කියලා ඒ රහතන් වහන්සේලාගේ වීරිය, උන්වහන්සේලා පළඟ ලිහිලා නැගිටලා කියන්නේ. එතකොට කොණ්ඩඤ්ඤයන් වහන්සේ කොහොමද ප්‍රකාශ කළේ? ඒ මැසි ලේබොන මැසිමදුරුවන්ගේ වේදනාකාරී පහර ලබද්දී ඒක හොඳ සිහියෙන් ඉවසාගෙන හිටියා. දැන් අපිට මැස්සෙක් මදුරුවේ කනකොට අපි වාඩි වෙලා හිටියත් අපිට නැගිටලා යන්නනේ හිතෙන්නේ, මේ මොන කරදරයක්ද කියලා. නේද? එතකොට කොහොමද ඉවසුවේ? යුද බිමට පැමිණිච්ච හස්තියෙක් වගේ. දැන් යුද්ධෙට යන ඇතාට ඊතල පහරවල්, කඩු පහරවල්, පොරෝ පහරවල් වදිනවා. නමුත් ඇතා මොකද කරන්නේ? ඉවසගෙන යුද්ධ කරනවා. ආන් ඒ වගේ තමයි ඒ මහ වනාන්තරේ මැසි මදුරුවන්ගේ පහරවල් වදිද්දී උන්වහන්සේලා වීරිය කළා තියෙන්නේ. ඉතින් කොණ්ඩඤ්ඤ රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා, මට දැන් මරණය ගැන 아무තු ආශාවක් නැහැ. ජීවිතය ගැන 아무තු ආශාවකුත් නැහැ. මාසේ පඩිය බලාගෙන ඉන්න කෙනෙක් වගේ මාත් මේ කල් බලාගෙන ඉන්නේ පිරිනිවන් පාන්නයි. රහතන් වහන්සේලාගේ නිකලෙස් සිත්වල ස්වභාවය. මරණය ගැන 아무තු ආශාවකුත් නැහැ. ජීවිතය ගැන ආශාවකුත් නැහැ. සාමාන්‍ය ලෝකේ මිනිස්සු මාසේ අන්තිමට පඩිය බලාගෙන ඉන්නවා වගේ කොණ්ඩඤ්ඤයන් වහන්සේ මොකද ප්‍රකාශ කළේ? මේ බලාගෙන ඉන්නේ පිරිනිවන් පාන්න. ඊළඟට උන්වහන්සේ ප්‍රකාශ කරනවා මං ශාස්තෘන් වහන්සේව ඉතා ගෞරවයෙන් ඇසුරු කළා. බුදු සසුන සම්පූර්ණ කළා. කෙලෙස් බර පැත්තකින් තිබ්බා. බව රැහැන් මුලින්ම කපල දැම්මා. එතකොට ශාස්තෘන් වහන්සේව මුලින්ම ගෞරවයෙන් ඇසුරු කළේ උන්වහන්සේ. බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තෙත් මුලින්ම අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. කෙලෙස් බර පැත්තකින් තිබ්බා. ඒකත් මුලින්ම කළේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. බව රැහැන් මුලින්ම කපල දැම්මා. ඒකත් මුලින්ම කළේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. උන්වහන්සේ තව දුරටත් ප්‍රකාශ කරනවා, ගිහි ජීවිතය අත්හැරලා මං මහාන වුණේ උතුම් අදහසක් ඇතිව. මගේ උතුම් පැතුම ඉෂ්ට වුණා. දැන් ඉතින් මට වෙන කෙනෙකුගෙන් ඇති වැඩේ කුමක්ද? එතකොට ගිහි ජීවිතය අත්හැරලා මහාන වුණේ කුමකටද? බුදු කෙනෙක් මුණ ගැහෙන්න ඕනේ. බුදු කෙනෙක් අවබෝධ කරගෙන දේශනා කරන ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියන අදහස ඉන්නේ. ඉතින් කොණ්ඩඤ්ඤන් වහන්සේ ප්‍රකාශ කරනවා, ඒ උතුම් අදහස මං ඉෂ්ට කරගත්තා කියලා. එතකොට පින්වත්නි, ඒ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ මුලින්ම අග්‍ර ධර්මය අවබෝධ කළා. මුලින්ම පැවිදි උපසම්පදාව ලැබුවා. මුලින්ම අරහත්ත්වය සාක්ෂාත් කළා. ඒ නිසා තමයි උන්වහන්සේ අගතනතුරු ලැබුවේ මේ බුද්ධ ශාසනයේ මුලින්ම පැවිදි උපසම්පදාව ලැබූ, මුලින්ම මාර්ගඵල ලැබූ, මුලින්ම අග්‍ර ධර්මය අවබෝධ කළ, මුලින්ම අරහත්වේ සාක්ෂාත් කළ මහෝත්තම මහරහතන් වහන්සේ හැටියට. ඉතින් ඒ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ, ඒ මහරහතන් වහන්සේ ප්‍රධාන වූ ඒ උතුම් මහරහතන් වහන්සේලා තමයි අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ. ඉතින් අපි කවුරුත් වඩ වඩාත් හිත පහදව ගන්න ඕනේ ඒ මහරහතන් වහන්සේලාගේ නිකෙලස් ගුණ ගැන සිහි කරගෙන, මේ මහා පොළොව මත පා තබා ඇවිදගෙන ගිය පාරිශුද්ධ సంతාන දරාගෙන වැඩ සිටි, ඊටාම සරල සැහැල්ලු දිවි පැවැත්මක් ගත කළ ඒ උතුම් මහරහතන් වහන්සේලා මේ මහා පොළොව මත නිකෙලස් සිතින්, බව බන්ධන සිඳ බිඳලූ සිතින්, නොබැඳුණු සිතින් ඇවිදගෙන ගියා, වැඩම කළා. ඉතින් ඒ මහෝත්තම මහරහතන් වහන්සේලා පිරිනිවන් පාවදාලා. ඉතින් අපට අපේ භාග්‍යයකට ඒ මහෝත්තම මහරහතන් වහන්සේලා ගැන අද ඉගෙන ගන්න ලැබෙනවා, අහන්න ලැබෙනවා. ඉතින් අපි වඩ වඩාත් හිත පහදවා ගන්න ඕනි. ඒ රහතන් වහන්සේලාගේ ගුණ ඉගෙන ගන්න ඕනි. ඉතින් අපේ භාග්‍යයකට තව දුර්ලභ දෙයක් ලැබිලා තියෙනවා. ඒ මහෝත්තම මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලාව වැඳ පුදා ගන්න. ඒ ධාතුන් වහන්සේලා තමයි ඒ මහෝත්තම මහරහතන් වහන්සේලා මේ මහ පොළොව මත වසර 2000කට ඉහත වැඩ සිටි බවට අපට තියෙන සාක්ෂිය. ඉතින් ඒ මහෝත්තම මහරහතන් වහන්සේලාගේ ගුණ සිහි කරගෙන ඒ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගනිමින්, ධාතුන් වහන්සේලා වැඩ සිටිනා සේරජාණන් වහන්සේලා වැඳ පුදා ගනිමින් අපි පින්දස් කරගෙන අපිත් කල්පනා කරන්න ඕනි, ඒ මහරහතන් වහන්සේලා යම් ධර්මයක් අවබෝධ කළාද, ඒ අපගේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ මුලින්ම යම් අග්‍ර ධර්මයක්, අග්‍ර වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළාද, ඒ අග්‍ර වූ චතුරාර්ය සත්‍ය ධර්මය අපටද අවබෝධ කර ගැනීම පිණිස වාසනාව භාග්‍ය සැලසෙත්වා කියලා ඒ සඳහා අප හැමදෙනාටම මේ උතුම් මහරහතන් වහන්සේලාගේ ගුණ ඉගෙන ගැනීම, ඒ රහතන් වහන්සේලාට වන්දනාමාන කිරීමෙන් රැස්වෙච්ච පින හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. පින්වත්නි, අද විශේෂයෙන් මාලඹේ මහමෙවුනාව බුදු පසේ බුදු අරහන්තක මහාවිහාරයේ වස්සාන ධර්ම දේශනා මාලාව තුළ මුල්ම ධර්ම දේශනාව, අරහත් මුනිගුණ වරුණ වස්සාන ධර්ම දේශනා මාලාව තුළ මුල්ම ධර්ම දේශනාව තමයි අපි අපගේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ අසිරිමත් ගුණයන් සිහි කරමින් ඉගෙන ගනිමින් මේ සිදු කළේ. ඉතින් මේ විදිහට අපි වටිනා බුද්ධෝපස්ථාන, සංඝෝපස්ථාන පුණ්‍ය ධර්මයන් එක්රැස් කළා. ඉතින් ඒ වගේම මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ඒ වගේම ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ විකාශනය කරන්නත් දායකත්වය ලබා දෙනවා. අංක 44න් 26 9වෙනි පටුමග කැන්ද කැටිය කිරිවඩුන් තුඩුව පදිංචි උපේක්ෂා රණවක මෙනෙවිය ඇතුළු පවුල සෑම් සියලු දෙනා ඒ පිරිස තමයි දායකත්වයේ සහ ධර්ම දානමය පිනේ ක්‍රැස් කරගන්නේ. ඉතින් ඒ හැම දෙනා රැස් කරගත් පිනත් අප හැම දෙනා සංගුණ ඉගෙන ගනිමින් රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයේ අපි මුලින් අනුමෝදන් කරමු සියලු දෙවියන්ට, සක්දෙවිඳුන්, සතරවරන් දෙව් රජදරුවන්, සෙම්පති දෙවිවරුන් ප්‍රධානව සදෙව්ලෝ වාසී දෙවියෝ මේ පින දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. ගටිකාර බ්‍රහ්ම රාජයා ප්‍රධාන සියලු බ්‍රහ්ම කායික දෙවියෝ මේ පින අනුමෝදන් වෙත්වා. දිව්‍ය යසෙස්රෙන් වැඩෙත්වා. දිව්‍ය රැකවරණින් ගෞතම බුදු සසුන යෙහෙන් සුරකිත්වා. ඒ සියලු දෙවියෝද සසර දුකින් අත් මිදෙත්වා යන අදහසින් සාදු කියන්න. රැස්වන සියලු පුණ්‍ය ධර්මයේ අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට එකසේ අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ උදා වෙත්වා. උතුම් ධර්ම අවබෝධයට මේ පින හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස්වන සියලු පුණ්‍ය ධර්මයේ මහමෙව්නාසපවාසී සියලු ස්වාමීන් වහන්සේලාට, රට ලෝක වාසී සිල් ගුණධම් දියුණු කරන මහා සංඝරුවන්ට අනුමෝදන් වෙත්වා. නිදුකින් සුවසේ උතුම් ධර්ම අවබෝධය ලබත්වා. සාදු සාදු සාදු. විශේෂයෙන් අද දායකත්වයේ ලබා දෙන පිරිස බලාපොරොත්තු වෙනවා මිය පරලොව ගිය රෝහිණී මහත්මිය, මංගනෝනා මෑණියන්, ෆ්‍රැන්සිස් ඩැනියෙල් පියාණන්, මංජුල මුණවීර මහත්මිය ඇතුළු මිය පරලොව ගොස් ඇති සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්න. ඉතින් ඒ සියලු ඥාතීන්ට මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. ඒ සියලු ඥාතීන්ගේ පරලොව ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, සසර දුකෙන් අත් මිදෙත්වා යන අදහසින් සාදු කියලා අනුමෝදන් කරමු. ඒ වගේම සුජීවත්ව සිටින බී.ඒ. ගුණසේකර මහතාට, චාමිනී ගීතාංජලි මුණවීර මවට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පිරිස නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ලබත්වා. සුවසේ පින් රැස් කරගෙන ගෞතම බුද්ධ ශාසනය තුල අග්‍ර ධර්මය අවබෝධ කරත්වා. ඒ වගේම පුණ්‍යානුමෝදනා කරන මේ වසරේ මා ලැබේ මහමෙව්නාව බුදුපසේ බුදු අරහන්තක මහවිහාරයේ කටින පින්කමේ දායකත්වයේ දරන ගුණපාල රත්නසේකර මහත්මයා සහ කල්යාණි සෙනවිරත්න මහත්මිය කියන මේ දෙපළ ඇතුළු මේ පිරිසටද ඉතින් මේ පිරිසටද මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුකින් සුවසේ ගෞතම බුද්ධ ශාසනය තුල අග්‍ර ධර්මය අවබෝධ කරගන්න මේ පින් හේතුපකාර වෙත්වා. ඒ වගේම අද දායකත්වයේ ලබා දෙමින් ධර්ම දානමය පින් එක්රැස් කරන උපේක්ෂා රණවක මෙනෙවිය ඇතුළු ඒ පවුල සෑම සියලු දෙනාට මේ පින් එකසේම අනුමෝදන් වෙත්වා. මේ පුණ්‍යානුභව බලයෙන් තුනුරුවන් සරණින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ උදා වෙත්වා. ඒ හැම දෙනාගේ ධාර්මික රැකී ආරක්ෂා වෙලහෙළඳා මාදීයත් නම් දියුණුවටපත් වෙත්වා. කරදර බාධා වලින් තොරව සුවසේ පින් රැස් කරගෙන උදාර ජීවිත ගත කරන්නත් ගෞතම බුදු ශාසනය තුල අග්‍ර ධර්මය අවබෝධ කරගන්න මේ පින් හේතුපකාර වෙත්වා. ඒ වගේම රැස්වන සියලු පුණ්‍ය ධර්මය අද මේ ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාට එකසේ අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබ අප හැම දෙනාගේ මව්දෙමව්පිය, ගුරුවර, ඥාති, හිත මිත්‍රාදී හැම දෙනාටද මේ පින් එකසේම අනුමෝදන් වෙත්වා. හැම දෙනා නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ලබත්වා. ගෞතම බුද්ධ ශාසනයේ තුල සුවසේ අග්‍ර ධර්මය අවබෝධ කරගන්න මේ පින් හේතුපකාර වෙත්වා. ඒ වගේම විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාවයෙන් ශ්‍රී ගටිකාර මහසෑරජාණන් වහන්සේගේ ධාතු ගර්භයේ කටයුතු, ධාතු ආසනයේ කටයුතු ආදී නිම කරවා ගෞතම බුදුසසුන්ට පූජා කර ගැනීම පිණිස මේ පින උපකාර වෙත්වා කියලා. ඉතින් ඒ තමන්ගේ ඒ පුණ්‍ය ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරගෙන පින් රැස් කරගන්න වාසනාව සැලසෙත්වා. අප සෑම සිළු දෙනාටද ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ මේ ධර්මයේ ශ්‍රවණය කරන හැම දෙනාටද ගෞතම බුද්ධ ශාසනය තුල ඒ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ මුලින්ම අවබෝධ කළ ඒ උතුම් මහරහතන් වහන්සේලා, මගපල් ලැබූ ශ්‍රාවකයන් වහන්සේලා අවබෝධ කළ ඒ අග්‍ර ධර්මය අග්‍ර වූ චතුරාර්ය සත්‍ය ධර්මය අපට අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු.